මේ කතා කරන දෙවියන් සාමාන්‍ය ක්‍රිකට් පිටියේ අසාමාන්‍ය දෙවියන් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද මේ විදිහට ක්‍රීඩකයෝ දෙවියන්නේ හරි කලාතුරකින් නිසා. සාමාන්‍ය ප්‍රතිකරු දෙවියන් ක්‍රමයට බාහිරව එක් දින තරඟයක ප්‍රතිකරු දෙවිගේ අවස්ථාවක් 1986 දී වාර්තා වෙනවා. ප්‍රතිකරුවා තමයි මහේන්ද්‍ර අමරනාත්. අමරනාත් ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක මෙල්බර්න් වල තිබුණු මේ තරඟයේ ලකුණු 15කට දෙවියන්නේ පන්දුව අතින් ඇල්ලීම නිසා. ඊට පස්සේ අවුරුද්දේ ඒ කියන්නේ 1987 දී පාකිස්තාන ක්‍රීඩක රමිස් රාජා පන්දු රකින්නට බාධා කළ නිසා දෙවියන්නේ ඒ විදිහට එක් දින තරඟයක දෙවිගේ පළවෙනි ප්‍රතිකරුව බවට පත් වෙමින් රමිස් අවාසනාවන්ත විදිහට ලකුණු 99කට තමයි මේ තරඟයේ දෙවියන්නේ. තරඟය එංගලන්තයට එරෙහිව කරච්චි වල තමයි තියෙන්නේ. අමුතු විදිහට දෙවියන් අහපන් මහේන්ද්‍ර අමරනාත් පන්දු රකින්නට බාධා කිරීම නිසා දෙවිගේ අවස්ථාවක් වාර්තා වෙන්නේ 1989 දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තිබුණු තරඟයක. ලකුණු 28ක් ගත් අමරනාත් මේ අවස්ථාවට මුහුණ දෙන්නේ අහමදාබාද් ක්‍රීඩාංගණයේදී. 1999 දී දකුණු අප්‍රිකා ප්‍රතිකරු ඩැරල් කල්නන් කොදෙව් කණ්ඩායමේ තිබුණු තරඟයක ලකුණු 46ක් රැස් කරගෙන ඉදදී දෙවියන්නේ පන්දුව අතින් අල්ලපු වරදට. තරඟේ තියෙන්නේ ඩබල් වල 2006 අවුරුද්දේ පාකිස්තානයත් ඉන්දියාවත් අතර තරඟයක ඉන්සුවා මුල්හක් ලකුණු 16ක් අරගෙන ඉදදී දෙවියන්නේ පන්දුව රකින්නන්ට බාධා කළ වරදට. මේ විදිහට පන්දු රකින්නන්ට බාධා කරලා දෙවිගේ ඊළඟ අවස්ථාව වාර්තා වෙන 2013 පාකිස්තානයත් දකුණු අප්‍රිකාවත් අතර තරඟයක. මේ තරඟයේ මොහමඩ් හෆිස් ලකුණු නොලබා දෙවියන්නේ ඩබල් ක්‍රීඩාංගණයේදී. පාකිස්තාන් ප්‍රතිකරුවෙක් තමයි මේ විදිහට දෙවිගේ ඊළඟ අවස්ථාවෙත් ඉන්නේ. ඒ අන්න අලි. අලි 2013 දකුණු අප්‍රිකාවට එරෙහිව පොට් එලිසබත් වල තිබුණු තරඟයක ලකුණු 7කට දෙවියන්නේ පන්දු යවන්නන්ට බාධා කිරීම නිසා. 2015 එංගලන්ත ප්‍රතිකරු බෙන් ස්ටොක් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝඩ්ස් වල තිබුණු තරඟයක ලකුණු 10කට දෙවියන්නේ පන්දු රකින්නන්ට බාධා කළ ක්‍රීඩකයෙක් විදිහට. අමුතු දෙවියන් වල අවසාන අවස්ථාව වාර්තා වෙන 2015 අෆ්ගනිස්තාන කණ්ඩායමේ තිබුණු තරඟයක සිම්බාබ්වේ ප්‍රතිකරු චමු චිබාබා ලකුණු 18කට පන්දු අතින් ඇල්ලීමේ වරදට බුලවායෝ වල දෙවියන් එක්ක. මේ විදිහට අමුතු දෙවියන් ඔයාලටත් මතක නම් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket twitter කමිටු ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාලට සුබ දවසක්.